හයි කොහොමදනේ ගොඩක් දවසකට පස්සේ YouTube channel එක පැත්තේ ආවද මම සාරියානේ ටික කාලෙකට බැරි වුණා වීඩියෝ දාන්න මොකද මම වෙන වෙන වැඩවල නිරත වෙලා හිටියානේ ඉතින් ඔයාලව අමතක කළා නෑනේ චුට්ටි දවසකට පොඩි නිවාඩුවක් ගත්තා අද වීඩියෝ එක ගොඩක් දිගයි මං කියන්නේ වහගෙන ඉන්න මේ චුට්ටක් කියලා ඉතින් කමක් නෑනේ ඉතින් මම දැන් මේ වෙලාවේ නූඩ්ල්ස් එකක් කකා හිටියා හරිද අනේ ගමන් කතා කරලා කමක් නෑනේ තරහ වෙන්න බෑ කවුරුත් හරිද මේ වැඩේ ලස්සනට කරලා බලමු. මම ඔයගලන්ට මගේ ස්කින් එකේ දෙපැත්තට මූණ එක පැත්තකට කෝපි එක පැත්තකට කල්ල පිටි ගාලා ස්කින් එකේ තියෙන වෙනස පෙන්නනවා අනිවාර්යෙන්ම. ඒ නිසා වීඩියෝ එක බලන් ඉන්න ඕනේ. channel එක subscribe කරන්න නැතුව වීඩියෝ බලන හොර ගෙඩියෝ ටික ගිහින් subscribe කරලා ඉන්න නැත්තම්ම තරහයි. එහෙම බෑ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම අපි අද ලස්සන වෙනෙක් ගැන කතා කරමු. ලස්සන ටින්නෙක් ගැන කතා කරමු. ඉතින් මේකේ තියෙන වෙනස ඉක්මනටම සුදු වෙන්නේ මොකෙන්ද කියලා අපි බලමු. ඉතින් හරි ආදරෙන් ආරාධනා කරනවා මේ පැත්තේ ඉන්න කියලා. ඉතින් ආදරය ඔයාලා හැමෝටම ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න අපි මේ වැඩේ ලස්සනට කරන්නම ඕනේ. ඉතින් මං කනකවංචුට කතා කරාට සෝරි හරිද? බඩගින්න හිටියේ. ඇත්තටම මේක ලයිව් නිකන් අර හරිම නැචරලි දෙන්න ඕන නිසා තමයි ඇත්තටම මම කනගමන් හිටියේ. කනගමන් ඉන්නකොට මට මතක් වුණා. ඉතින් මං ටංගල මයික් එක ගත්තා. ඔයගොල්ලන්ට කතා කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඒ නිසා තමයි මේ වැඩේ කරන්නේ. දැන් අපි මුලින්ම යමු මේ දෙක මොකක්ද කියලා බලන්න. ඔක්කොටම කලින් මං කාලා එන්න නැත්නම් ඉස්සෙල්ලා වගේ කටේයි කොන්නේ. ඒ නිසා මං කාලා එන්නට අගල ඔයගොල්ලෝ ටැබ් ගාලා ගිහලා subscribe කරලා ඉන්න අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔන්න කාලා ආවා. අයියෝ ලිප්ස්ටික් පොඩ්ඩක් මති වගේනේ. වීඩියෝ එකක් හද ලිප්ස්ටික් ටිකක් ගාගෙන ඉන්න බෑ. ඔය කොල්ලු කෙල්ලු ඕනයි කියනනේ සමහර අය. ආපෝ ලිප්ස්ටික් ගාන්න එපා කැතයි. ලිප්ස්ටික් ගෑවා ඔයා මේකප් දාලා ඉන්න අරකම එක ප්‍රශ්න ගොඩයි. ඉතින් වීඩියෝ එකක් ගන්න ගියාම කොහොම වුණත් කමක් නැහැ. මට ලස්සනයි කියලා හිතන නිසා මම ගානවා ලිප්ස්ටික්. ලිප්ස්ටික් ටික ගියා නූඩ්ල්ස් කව නිසා. බම් බම් බම්. ඉතින් ඔයාලා කැමති දේ කියලා ලිප්ස්ටික් ගා ගන්න පුළුවන්. ලිප්ස්ටික් එක ගාව ලස්සනයි ගෑලා මිට. හරි. එහෙනම් කොල්ලෝ ඔයගොල්ලෝ බලන් ඉන්නවා නම් ලිප්ස්ටික් ගන්න එපා කියලා කියන එකක් පිළිවි ළමයි. ගැලමල ලිප්ස්ටික් ගාම ලස්සනයි. මමත් හිතනවා මම ලස්සන ඇති කියලා. මම ලිප්ස්ටික් ගාම ලස්සනයි නම් ලස්සනයි කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න ඕන ආදරේ. ඉතින් එතකොට දැන් කහලු. කහ? මග ඔළුවේවත් තිබ්බ නැති එකක් ඇයි ඒ කිව්වේ? පිස්සු. සෝරි. මන් දැන් කියන්නේ මේකේ තියෙනවා කන්න පිටි මේකේ තියෙනවා කෝපි. මේ දෙකටම අපි වතුර දාගන්න ඕනේ මික්ස් කරගන්න. ඉතින් මම වතුර ටිකක් දාගන්නම්. මේකේ තියෙන්නේ මේ EGB නෙමෙයි හරිද වතුර. ඔයගොල්ලෝ නැත්තම් හිතයි වතුර දානවා කියලා මම මේ EGB දානවා කියලා. එහෙම නෙමෙයි හරිද වතුර චුට්ටක් අපි මෙතන තියෙනවා කෝපි තේ හැඳි එකක් විතර. ඒකේ වතුර චුට්ටයි කඩල වලට වතුර චුට්ටයි දාලා අපි මේක හොඳට මික්ස් කරගන්නයි හදන්නේ. මොකද මේ දෙකේ තියෙන මේ වෙනස මේ දෙකෙන් හැදෙන මේ මික්ස් එකේ මේක සම්පූර්ණයෙන්ම තියෙන්නේ කඩපිටි විතරයි. කණ්ඩත් හිතෙනවා. මේකේ තියෙන කඩපිටි විතරයි. හොන කඩපිටි ටික මික්ස් කරා. ඊට පස්සේ මේකේ තියෙන කෝපි විතරයි. දැන් මම මේකෙන්ම කෝපි මික්ස් කරනවද? අයියෝ. චුටකින් මං ගිහලා වෙන එකක් අරන් ඉන්න. නැත්තම් මේක මික්ස් කරගෙන ආවම හරිනේ හැන්දක් කරා. අදනා ලැහැස්ති වෙන්නත් බැරි වුණානේ. චුටකින් මම මේක මික්ස් කරන් ඉන්නද? නැත්නම් අපි අතින් මික්ස් කරමුද? මෙහෙම. ආ උගා ගන්න පුළුවන් මෙහෙම මික්ස් කරලා. හරිද? මතු තව චුට්ටක් ඕනේ. දාගෙන මික්ස් කරගමු. මේක මමනේ ගන්න ඉතින්. මගේ අතේ මගේ මුණ ගන්න මම මගේ අතින් මික්ස් කරගන්න. බලන්න කොච්චර මිහිරිද කියලා. ඉතින් මේ විදිහට ඔන්න කඩල පිටි සහ කෝපි. මේ දෙකම හොඳට මික්ස් කරගෙන තියන්නේ. දැන් ඉතින් තියන්නේ මේක ගාලා බලන්න කොහොමද වැඩේ කියලා. මම හිතන්නේ වැඩේ ලස්සන වෙයි. මුණ පැති දෙකක් ගන්න ඕනේ මේ චුට්ටක් මුණ කිරිවලකට හදාගෙන ඉන්නම් අනිවාර්යෙන්ම මම. දැන් අපි කොണ്ട് බැඳගෙන ආවනේ හරිනේ. කොහොම හරි කමන්නේ මේ පැත්ත කඩ පිටි මේ පැත්තේ කෝපි ගන්න තමයි හිතන් ඉන්නේ. දැන් ඔන්න කඩල පිටි කෝපි. මේ දෙකෙන් මොකෙන්ද ඉක්මනට සුදු වෙන්නේ කියලා දැන් බලන්න යමු. ඔන්න දැන් පිළිවෙලකට ආවා. දැන් මේ පැත්තේ අපි කඩල පිටි විතරක් ගමු. උගල හිතට මුණ පැත්තද කඩල පිටි ගන්න ඕනේ. මේ පැත්ත. මේ පැත්ත ගමුනේ. ඉතින් මෙහෙම හරිද? සාමාන්‍යයෙන් පැක් එකක් ගාලා කතා කරන්නේ නැහැ. පැක් ගන්නකොට කතා කරන්නේ නැහැ. ඒත් ඉතින් මම කතා කරලා ඔයගොල්ලෝ ඒ වැඩද කරන්න එපා.
මොකද පැක් එකක් ගෑවට පස්සේ අපි රිලැක්ස් එකේ ඉන්න ඕනේ නිදහසේ ඉන්න ඕනේ ඕනෙම කෙනෙක් තමුන්ට ලස්සන වෙන්න අවශ්‍යතාවය තේනා නම් කාලේ හොයාගන්න එක අමාරු වැඩක් නෙමෙයි ඒ නිසා ඔය කොච්චර බිසි වුණත් ඔයාගේ ලස්සන ගැන හිතන්න ඕනේ අපි ලස්සනට ඉන්නකොට අපේ පර්සනැලිටි එක හදාගන්නකොට අපිට මාර ආසය ජීවිතේ ඉස්සරහටත් යන්න ඒ නිසා එක මතක් කරන ආදරේ නහය දෙකට බෙදමු හරිද ඉතින් මූණේ තියෙන මොකක්ද මූණේ ඩල් ගතියක් තියෙනවා නම් නැති කරගන්න කොහොමත් කඩල පිටි උදව් වෙනවා කියන එක අමුතුවෙන් ඔයාලට කියන්න ඕනේ නෑනේ මයික් එකේ ගෙවුනොත් නෑනේ ඉතින් ඔයාලා දැන් හිතන ඇති මෙයා මේ මයික් එකක් හයි කරගෙන වැඩ පෙන්නනවා කියලා නෑනේ මං හරි ආස තැනක් මං හරි ආසයි මේ විදිහට කතා කරන්න FM එක වැඩි කරනවා වගේ වැඩි කරන්න ඉතින් ඒකට චූටි වැඩපිළිවෙලක් යොදාගෙන යන්නේ මගේ TikTok account එකේ ඉතින් ඔයාලට පුළුවන් ඒ පැත්තට එන්න රාත්‍රී 9 10 ඇතුළත අනිවාර්යයෙන්ම මම ලයිව් එකක් දානවා TikTok එකේ. බල ඒ පැත්තට එන්න මම ලස්සෙන්ට FM එකක් කරනවා. ඒක යුහි රේඩියෝ එකක්. ඉතින් ඒකටත් එන්න පුළුවන් ආරාධනා කරනවා. ඉතින් මේ විදිහට තමයි ඔන්න කඩල පිටි ටික ගාගත්තේ. දැන් අපි යමු කෝපි ගාගන්න. කෝපි ගාමු අපි මේ පැත්තේ. හරිද? මේ පැත්තේ ගාන කෝපි මේ පැත්තේ ගාමු. හරිද? මෙහෙම තමයි ගාන්න වෙන්නේ. කළු පාටයි සුදු පාටයි. නිකන් හරි අමුතුයි. හරිම අමුතුයි නේ. කළු පාටයි සුදු පාටයි ගියාම නිකන් මොකෙක් දුවගේ. මේ මූණ මෙතනින් එහාට සුදුයි මෙතනින් එහාට කළුයි හරිද කළු වුණාට ඔයාලා බලන්න ඕගලන්ට ඔගල හිතයි දැනටමත් ගෙස් කරන්න මොකෙන් අපේ මූණ ඉක්මනින් සුදු වේවිද කියලා නිකන් ගෙස් කරලා තියාගන්නකෝ ඔයාලා හැබැයි හරිම උත්තරේ කිව්ව අය මේක රිසල්ට් එක බැලුවට පස්සේ හරිනම් හරි කියලා දාන්න ඕනේ මොන හරි දැනගන්න තියෙනවා නම් චූටි කමෙන්ට් එකකුත් දාන්න ඉතින් මේ විදිහට තමයි මූණේ මේ පැත්ත අනිත් පැත්ත ගාලා නැහැ වගේ නේ මේ පැත්තේ තියෙන කෝපි මේ පැත්තේ තියෙන්නේ මොනවාද කඩල පිටි. වව්. ඉතින් ඔහම තමයි දෙන්නේ. ඉතින් ඔයාලට මම විශේෂයෙන්ම කියන්න ඕනේ අනිවාර්යයෙන්ම ඔයා සාමාන්‍යයෙන් ෆේස් පැක් එකක් ඇප්ලයි කරනවා නම් කතා කරන්න එපා මේ මං වගේ හරිම රිලැක්ස් එකේ ඉන්න ඕනේ. ඊට අමතරව කියන්න ඕනේ කෝපි කියන්නේ අපේ මූණේ තියෙන ඩෙඩ් සෙල්ස් අයින් කරන එකේ මැඩ්නසල් ඉවත් කරන, මූණේ තියෙන ලස්සන වැඩි කරන, අපේ මූණේ ග්ලෝ එක වැඩි කරන ස්වභාවිකම ස්වභාවික දෙයක්. ඒ වගේම කඩල පිටි කියන එක ගත්තත් එහෙමයි කඩල පිටි වලින් අපේ ස්කින් එක නැචරලි බ්ලීච් කරනවා. බ්ලීච් කරනවා කියන එක බය වෙන්න එපා. ස්වභාවික ආකාරයෙන් බ්ලීච් එකක් කියන්නේ මූණ ලස්සනට පැහැපත් වෙනවා, ග්ලෝ වෙනවා කියන එක. කිසිම අහිතකර බවක් වෙන්නේ නැතුව. ඉතින් ඒක මතක තියාගන්න අනිවාර්යයෙන්ම. ඉතින් මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් බලන්න ලස්සනයි නේද? කොහොම හරි කමන්න ලස්සනට අපි වැඩේ කරමු ඊට පස්සේ මේක විනාඩි 20ක විතර කාලයක් තියන්න ඕනේ. විනාඩි 20කින් පස්සේ පුළුවන් අපිට ලස්සන බලන්න. ඉතින් ඔයාලා කියන්නේ විනාඩි 20ම අපි කියවමු කියලාද? කතා කරමුද අපි? මේ අහන්නකෝ. දැන් චුටි දෙයක් අහන්නම් මං ඔයාගෙන්. දැන් ඔයා සාමාන්‍යයෙන් ඔයාගේ ජීවිතේ මං අහන්නේ හරි ආදරෙන්. ඔයාගේ ජීවිතේ දැන් ඔයා අපි හිතමුකෝ ඔයාලා එස්එල්කේ මීඩියා YouTube channel එක බලන කෙනෙක් කියලා හරි ආදරෙන්. ඉතින් බලන කාලේ ඉඳන් ඔයාගේ ඔයාලා මොටිවේෂන් පැත්තෙන් හරි ඔයාලා ලස්සන වෙන පැත්තෙන් හරි මොනම හරි දෙයකින් ඔයාගේ ජීවිතයට මම කරන වීඩියෝ එකකින් පොඩි හරි දෙයක් හම්බුණා නම් ඔයාගේ ජීවිතය හැදාගන්න ඔයාට ලස්සන වෙන්න හරි මොකක්ම හරි මගේ දේ ගැන මම මේ කරන දේ ගැන ඔයාට හිතන අවංක අදහස චූටි කමෙන්ට් එකකින් මට දාගෙන යන්න බලන්න කමෙන්ට් එකක් මොකද ඒක මට තේරෙනවා මොකද මම ගොඩක් වෙලාවට කමෙන්ට්ස් බලන්න යනකොට channel එකේ වීඩියෝස් බලනකොට ඔයාලගේ ආදරය මට දැනෙනවා මම ගොඩක් ආදරය කරන්නේ ඒකයි මොකද මෙතන ආදරණීය හදවත් ලක්ෂ ගාණක් ඉන්නවා ලක්ෂ එකක් දෙකක් නෙමේ දැන් ලක්ෂ 8කටත් කිට්ටුයි ඉතින් මගේ ආදරේ ඔයගලන්ට හැමදාමත් තියෙනවා ඉතින් ඒ නිසා තමයි හැමදාම ආදරින් මේ හැමදේම හරිම 100% සාර්ථක වෙන විදිහට කියලා දෙන්නේ ඉතින් මේ වැඩේ අනිවාර්යයෙන්ම ඔයාලා කරන්න ඕනේ ඔයාලට මොනා හරි දෙයක් ජීවිතේට ලැබුණා නම් මන් නිසා හරි ආදරෙන් ආරාධනා කරලා චූටි කමෙන්ට් එකක් දාන්න මේකේ හින්දා හොඳ ළමයි වගේ කමෙන්ට් එකක් දාන්න ඕනේ ඉතින් මූණ පැත්තක් සුදු කරගෙන පැත්තක් කළු කරගෙන කතා කරන්නේ මම කවුද කියලා ඔයාලා දන්නවනේ මම තමයි යුහි යුහි කියන්නේ යුහන්තිකා මගේ ඇත්ත නම ඉතින් මම නික් නේම් එකක් විදිහට යුහි කියලා දාගෙන තේනවා එස්එල්කේ මීඩියා YouTube channel එක කරන්නේ මම ඉතින් හරි ආදරේ සමහර වෙලාවට මම දැන් සමහර තැන්වලට ගියාම සමහර ගෑල් ළමයි ඇවිල්ලා ගොඩක් වෙලාවට කතා කරනවා මාත් එක්ක අක්කියා නේද channel එක කරන්න කියලා ඉතින් හරි සතුටුයි ආදරේ හැමෝටම ගොඩක් ආදරේ එහෙම හම්බ වෙලා තියෙන මට ගොඩක් අය ඒ ආදරේටත් මම ගොඩක් ආදරේ. ඉතින් ඔයාටත් මම ජීවිතේ කියනවා දෙයක් කරනවා නම් ඒ කරන දේට අවංක වෙන්න, කරන දේ සතුටෙන් කරන්න, කරන දේ හදවතින් කරන්න. ඔයාගේ ජීවිතේට ඔයාට ගොඩක් දේවල් ආශිර්වාදයක් විදියට ලැබේ. ඒකත් ආදරෙන් මතක් කරනවා. ඉතින් මේක වේලනක විනාඩි 20ම කියවන්න ගියොත් ඔයගලන්ට එපා වෙයි. ඒ නිසා මේ විනාඩි 20කින් පස්සේ මුද මොකද කියලා බලන්න. ඒ හොඳටම දැන් ගල්ලලා තියෙන්නේ මේ ඔයාලට අයියෝ මයික් එක දෙනවා.
මේ බාන්නක හොඳටම ගල්ලලා දෙන්න දැන් මම මේක වොෂ් කරගෙන ඉන්න මේක ටිකක් හොදන්න අමාරුයි හරිද වතුර චුට්ටක් ගාලි වෙර වෙලා මෙහෙම පොඩක් පොඟවල තමයි අපි මෙහෙම වොෂ් කරන්නේ හරිද එකපාර දාලා බුජු බුජු ගාලා අතුල්ලන්නේ නැහැ හරිද පොඩක් වතුර දාලා චුට්ටක් තෙත කරලා ඊට පස්සේ තමයි මේක හිමීට අපි අයින් කරන්න ඕනේ නික හොඳට මතක තියාගන්න වොෂ් කරද්දී හොඳ ළමයි වගේ කලබල නැතුව වොෂ් කරගෙන ඉන්න ඉතින් මම වොෂ් කරගෙන ඉන්න මොකද කියලා බලන්න Hi, හොඳ මන් දැන් වොෂ් කරගෙන ආව පැක් එක මේ පැත්ත තිබ්බේ කඩල පිටි මේ පැත්ත තිබ්බේ කෝපි. ඔගලන්ට මොකද හිතන්නේ මොන පැත්ත සුදු වෙලා කියලාද හිතන්නේ? මට හිතෙන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් කඩල පිටි තිබ්බ පැත්ත ග්ලෝ එකක් තේනවා. හරි අමුතු ලස්සනක් තේනවා. අමුතු ෂයිනි ලුක් එකක් තේනවා. හැබැයි මගේ මූණේ මට දැනෙන මේ පැත්ත ටිකක් ඩ්‍රයි වෙලා වගේ ටිකක් අර වියලි ගතිය වැඩි වගේ දැනෙනවා. හැබැයි සුදු වුණාට. කෝපි පැත්ත ගත්තොත් එහෙම හොඳට මොයිෂර් ගතිය තියෙනවා. වේලිලා නැහැ. ඒ වුණාට මූණ හොඳට මේ මැදිලා වගේ හොඳට ෂයින් එකක් තියෙනවා හොඳට මූණේ තිබ්බ අර බ්ලැක් ගතිය අර අඳුරු ගතිය ඩල් ගතිය අඩු වෙලා කියලා දැනෙනවා කෝපි පැත්තෙත් ඉතින් මට හිතෙනවා මේ දෙකම හොඳ ඇති කියලා හැබැයි කඩලපිටිවල ලොකු විශ්මය ජනක දෙයක් තියෙනවා ඒක මම ඕගලන්ට හැමදාම කියනවනේ කඩලපිටි පැත්ත හොඳයි කියලා තමයි මට හිතෙන්නේ ඉක්මනින් සුදු වෙන්නේ හැබැයි අර බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් තියෙනවා අයින් කරලම තියෙන අර මූණේ තියෙන ලස්සන වැඩි කරලා පොලිෂ් කරලම තියෙන්නේ කෝපි පැත්ත ඉතින් ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ ඉත ඉක්මනින්ම සුදු වෙනවා නම් මේක තමයි හරියන්නේ කඩලපිටි හැබැයි මූණ හොඳට ෂයින් කරගන්න බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් වත් කරගෙන මූණ හොඳට පොලිෂ් කරලා ලස්සන පාටක් ගන්න පුළුවන් මෙන්න මේ පැත්තේ ගාපු කඩලපිටි නෙමෙයි කෝපි වලේ ඉතින් ඒක මතක තියාගන්න ඉතින් මේ ට්‍රීට්මන්ට් එක හරි ලේසි උගලන්ට ඕන සතියට දෙපාරක් විතර පැක් දෙක චේන්ජ් කරලා මාරු කර ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ දෙක මික්ස් කරලා ගෑවත් කමක් නැහැ හැබැයි මේක ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් මොනවද ඉක්මනින් සුදු වෙන්නේ කියලා කඩල පිටිද නැත්නම් කෝපිද කියලා ඉතින් මේ ප්‍රශ්නේ තමයි මම මොනවද විසඳුමු දුන්නේ ඉතින් ඔහොම තමයි වැඩේ වෙන්නේ ඔයාලට පුළුවන් ඉතින් මේ විදිහට වීඩියෝ කරනවටද කැමති කලින් කරපු විදිහට කරනවද කැමති කියලා ඔගල මට කමෙන්ට් එකක් දාන්න මොන හරි චේන්ජස් වෙන්න ඕන නම් ඒකත් කියන්න මම මේ විදිහට වීඩියෝ කරන එකද හොඳ නැත්නම් කලින් විදිහට වීඩියෝ කරන්නද ඔයාල කියන ඕන දෙයක් ආදරෙන් බාර ගන්නවා මං ගැන ඉතින් ඒ නිසා පරිස්සමෙන් ඉන්න ඕනේ හැමෝම හොඳින් ඉන්න ඕනේ චූටි කමෙන්ට් එකක් හරි දාන්න ඕගලන්ට ලස්සන වෙන්න හරි ඔයාගේ ජීවිතේ යම් දෙයක් මන් ඉස්සෙගෙන ගත්තනම් ඉතින් ගොඩක් ආදරෙයි ගොඩක්ම සතුටුයි අද ඔයගොල්ලයි මමයි මේ විදිහට ආදරෙන් ඉන්න එක ගැන ඉතින් ඉදිරියටත් මාත් එක්ක ඉන්න මං ගොඩක් ආදරෙයි හැමදාම ඔයගෙ මතක් කරනවා subscribe කරන්න නැතුව වීඩියෝ බලන්න නැතුව හරි ආදරෙන් කියලා subscribe කළම ඉන්න හරි මං ගිහින් එන්නම් එන පරිස්සමෙන් ඉන්න හැමෝම bye